සුබ දවසක්. මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු microbit භාවිත කරලා ගණන් හදන්නේ කොහොමද කියලා. මම මේ විදිහට microbit makecode online edit එකට ගිහිල්ලා new project එකක් ගන්නවා. ඊට පස්සේ මම on start කියන block එකට basic යටදී තියෙන show name කියන block එක add කරගන්නවා. ඇත් කියන බ්ලොක් සෙට් එකේ තියෙන බ්ලොක්ස් පාවිච්චි කරලා අපිට පුළුවන් බේසික් ඇරිත්මැටික් ඔපරේෂන්ස් කරන්න. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, ඒ වගේම එක සංඛ්‍යාවකින් සමත් සංඛ්‍යාවක් බෙදලා ඉතිරිය වර්ගමූලය හොයන්න, බ්‍රවුන් වැලිය එක හොයන්න. මම මෙතනින් මේ බ්ලොක් එක අරගෙන show number කියන බ්ලොක් එකට ඇඩ් කරගන්නවා. මම මේ බ්ලොක් එකේ values එක මේ විදිහට වෙනස් කරගන්නවා. සිමුලේෂන් එකේ අපිට බලා ගන්න පුළුවන් අවුට්පුට් එක මොන වගේද කියලා. ඊට පස්සේ මම ටෙක්ස්ට් බොක්ස් එකට නමක් මේ ප්‍රෝග්‍රෑම් එකේ නමක් දීලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක මම microbit එකට අප්ලෝඩ් කරනවා. එතකොට අපිට අවුට්පුට් එක මෙන්න මේ විදිහට physical device එකේ බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ ඔපරේටර් එක ක්ලික් කරලා එතකොට එන drop down list එකෙන් වෙන ඔපරේටර් එකකුත් select කරගන්න. output එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් simulation එකේ. ඊට පස්සේ මම remainder කියන block එක අරගෙන show number කියන block එකට add කරගන්නවා. මම බිංදු වෙනුවට 10යි 3යි type කරනවා. ඒ කියන්නේ 10 3 බෙදුවම ඉතිරි කීයද කියන එක. answer එක බලා ගන්න පුළුවන් simulation එකේ. ඊට පස්සේ මම අරගන්නවා min කියන block එක. ඒ කියන්නේ මම මෙතන type කරන values දෙකෙන් අඩුම value එක මොකද්ද කියලා තමයි අපි හොයාගන්න හදන්නේ. මේ විදිහට type කරාම simulation එකේ අපිට output එක බලා ගන්න පුළුවන්. මම මෙතන min කියන එක max විදිහට වෙනස් කරගන්නවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් අපි type කරන values දෙකෙන් වැඩිම value එක. මම මෙතනින් ගන්න square root කියන block එක. ඒ කියන්නේ වර්ගමූලය. අපිට බලා ගන්න පුළුවන් අපි මෙතන input කරන value එකේ ස්කෙයාර් රූට් එක මොකක්ද කියලා. ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරලා device එකට අප්ලෝඩ් කරලා බලන්න. මම මෙතනදී ඒක කරන්නේ නැහැ වෙලා යන නිසා. මම ඊට පස්සේ ගන්නවා round කියන block එක. අපිට පුළුවන් අපි input කරන value එක round off කරලා round value එක ගන්න. සිංහලෙන් අපි කියනවා වට යනවා කියලා. ඊට පස්සේ මම ගන්නවා pick random කියන block එක. අපි මේ block එකේ input කරන values දෙක අතර තියෙන ඕනම value එකක් තෝරගන්න කියලා තමයි අපි මෙතනදී කියන්නේ.
අපි අද කතා නොකරපු බ්ලොග්ස් තව ගොඩක් තියෙනවා මේ මැත් කියන බ්ලොග් සෙට් එක ඇතුලේ. ඒව ට්‍රයි කරලා බලන්න. අපි ඊළඟ දවසේ බලමු තවත් අලුත් දෙයක් කරන්නේ කොහොමද කියලා.